සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත්වබට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමුවන මම නිමේෂ චමත් සංකල්ප. මම කුෂානි කෞශල්‍ය අත්නායක ප්‍රථම නවදහනය ප්‍රවෘත්ති සිරස්තල වෙත. වරුන්දු ගැන සජිත් කතා කරයි. මේවන් කරණේවත් කියන්නේ. මම මගේ ළඟ බොරු නැහැ. වතු ජනතාවගේ සහයත් සජිත්ට. වැසි තත්වය තවත් ඉහළට. ජපානයේට හැමු කුණාටුවෙන් 40 දෙනෙකු ජීවිතක්ෂයට. දේශීය ප්‍රවෘත්ති. තමා කිසිවිටකත් බොරු පොරොන්දු නොදෙන බවත් කළ හැකි දේ පමණක් ප්‍රකාශ කරන බවත් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරනවා. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහ බදුල්ල දිස්ත්‍රික් වෙළඳ ප්‍රජාව අතර හමුවක් බණ්ඩාරවෙලදී අද පැවැත්ුණා. බදුල්ල, බණ්ඩාරවෙල, ඇල්ල, හබුතලේ ආදී නගරවල ඇති අඩුපාඩු මෙන්ම සංවර්ධන කටයුතු සම්බන්ධයෙන්ද මෙදී සංවාදයට ලක් වුණා. ජනතාවට ඇති ගැටලු සම්බන්ධයෙන් බලයට පත් වී සතියක් තුළ විසඳුම් ලබා දෙන බවයි සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ. සිංහල, දෙමළ මෙන්ම මුස්ලිම් ව්‍යාපාරිකයන්ද එම අවස්ථාවට එක්ව සිටියා. යෝජනා පහක් ඉදිරිපත් කරා. වාහන තදබදය, තොගපොළ විකල්ප මාර්ග, කලලයි තුමන් මාර්ග, රෝහල වැඩි දියුණු කිරීම. හරි නේද? මමම සටහන් කරගත්තා. මගේ ලේකම්වරු නෙවෙයි ආ. මේ කියන දේවල් ෂණිකවම සතියක් ඇතුළත කරනවා ජනාධිපතිවරයා බවට පත් වුණා. නෑ නෑ ඔක්කොම නෙවෙයි. මේ මං කරණේවත් කියන්න. මං මගේ ළඟ බොරු නෑ. රෝහල වැඩි දියුණු කිරීම. අක්කර 28ක පිටා තිබෙන රෝහල හොඳ උසස් රෝහලක් බවට පත් කරන්නට මමම ජනාධිපතිවරයා හැටියට ඇවිල්ලා මුල් ගල් තියලා වැඩ පටන් ගත්තා. ඔබතුමා කිව්වේ තොගපොළ සංවර්ධනය කරන්න වැඩ පටන් අරන් බාගෙට නතරලා එහෙමද අපේ මන්ත්‍රීතුමා මේ කියන්නේ නගරාධිපතිතුමා හැටියට ඉන්න කාලේ පටන් ගත්තා ඊට පස්සේ දැනුත් ආය ආරම්භ කළා තියෙනවා නමුත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ එකක්වත් හරි කමක් නැහැ අපි අතීතය ගැන කතා කරන්න අවශ්‍ය නැහැ කොහොම හරි වැඩ කොටසක් කෙරිලා තියෙනවා එහෙනම් අපි අර සතිය ඇතුළතම නගර සභා ප්‍රතිපාදන එනකම් බලන් ඉන්න අවශ්‍ය නැහැ අපි මධ්‍යමානුවේ ප්‍රතිපාදන දාලා අපි ඒක ඉක්මනින්ම පටන් ගන්න පුංචි කාලයක් ගිහිල්ලා කරන්න පුළුවන් වැඩක් තමයි දැන් මේ රතවාහන අංගනේ අපේ ගරු මන්ත්‍රීතුමත් කිව්වා දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩමක් තියෙනවා ඉතින් මට බොරු කියන්න බෑ මේ ඔය සැලසුම් හදන්නට ඕන ඉස්සලා ඉඩම පවරා ගන්නට ඕන ඒ වැඩ කටයුතු ටික පොඩි කාලයක් යයි නමුත් මේ පොඩි කාලය තුල ඒ කාර්යත්වයත් අපි ඉෂ්ට කරන්න මගේ පියාණන්ගේ කාලේ ඔය සංවර්ධන වැඩ කටයුතු විදිහේ විදිහටම තමයි වැඩේ කරන්න ඉස්සෙල්ලා මම මහරෑ ඇවිල්ලා බලන්නම් වැඩේ කිරනවද නැද්ද කියලා ගරු අනාගත ජනාධිපතිතුමනි මේ අපේ මේ අති විශාල ප්‍රශ්නයක් තියෙනවා ජල ප්‍රශ්නය නෑ මම දේශපාලඥෙක් හැටියට තරයේ විශ්වාස කරනවා සෞඛ්‍ය සම්පන්න ජන ජීවිතයක් උදෙසා තිබිය යුතු මානීය ජලය ඒ නිසා මම මේ ගැනත් මගේ පූර්ණ අවධානය යොමු කරලා අපි මේ ගැනත් අපි ඉක්මන් පියවරක් ගන්නවා ඇල්ලේ තියෙන ගොඩක් ව්‍යාපාරිකයන්ට තියෙන ප්‍රශ්නයක් තමයි සර් ඉඩම් වලට බලපත්‍ර නොමැතිකම අපිට මං හිතන්නේ මේ වයින් අතිමහත් බහුතරයක් ඉක්මනින්ම කරන්න පුළුවන් දේවල් ඉඩම් වලට බලපත්‍ර ඒ වගේම වැසිකිලි පද්ධතිය මං හිතන්නේ ඒවයි කිසි ගැටලුවක් නැහැ මත්පැන් බලපත්‍ර ප්‍රශ්නේදී මම ප්‍රතිපත්තියක් හැටියට මම එකක් කියන්න ඕනේ හැමෝටම මත්පැන් බලපත්‍ර ප්‍රවර්ධනය කරනවාට වැඩි කරනවාට මම තනිකරම විරුද්ධයි. හැබැයි ඔබතුමා සඳහන් කරන්නේ සංචාරක ශාස්ත්‍රයේ පිළිබඳව. අපි වැඩ පිළිවෙලක් සකස් කරගන්නම්. හැබැයි නියාමනේ තියෙන්නේ මේක විදේශීය සංචාරකින්ගේ භාවිතයට පමණයි කියන පදනමක් මත තදින් නීති රීති දාලා අපි බලමු ඒක ගැන. ආර්ථිකය ඉහළ නැන්වීමට පැහැදිලි ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කරන බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ගල්ගමුව ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. සාමකාමී රටක් ඇති කළා සෑම කෙනෙකුටම සෝදිසි කරන්නේ නැතුව තමන්ගේ හැඳුනුම්පත ඉදිරිපත් කරන්නේ නැතුව හැම රැස්වීමකට සහභාගී වෙන්න පුළුවන් වාතාවරණයක් මේ රටේ ඇති කරා. අපි දන්නවා තමුන්නාන්සේලාගේ ආර්ථිකය ඉහළට ගන්නට නම් අපිට ආර්ථික හොඳ සැලැස්මක් තියෙන්නට ඕනේ. පැහැදිලි ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කළා තිබෙනවා. කෘෂි කර්මාන්තය තවමත් අපේ රටේ 3/1 ජනතාවක් එයින් යැපෙනවා. නමුත් මේ පළාත්වල වැඩියෙන්ම ජීවත් වෙන්නේ කෘෂි කර්මාන්තය හරහා. ඒ වගේම අපි ඉදිරියේදී අපේ ආර්ථික සැලැස්ම තුළ
कृषि कर्मांत वेनुएन विशाल प्रमुख अत्याग देनवाई के ने कभी आवास्तावे दिमाग तक कराने टोन अनेक उद्भोग वेवा हिलवलु वेवा में सैम ककिन्म सुरक्षित व्ययुतुई विपक्ष नायक महिंद राजपक्ष महतायतुलु पार्लिमेंटु मंत्री वरुण विशाल पिरिसाक मेमावस्तावट सहभागी वुना सीमा किरीमकिन तोरव समाजे सियलु कंडायम वलट सुदुसुकम सह कुशलता मत अध्यापन लभीमे समान अवस्था हिमिवेयुतु बव जातिक जनबलवेगे जनाधिपति अपेक्षक अनुर कुमार दिसानायक महता पवसनवा गुणात्मक अध्यापनयक शिष्ट संपन्न पुरवसेक यनुवेन जातिक जनबलवेगे अध्यापन प्रतिपत्ति एलिदक्वीमे उत्सवय बत्तरमुल्लेदी पवत्तुना अध्यापन प्रतिपत्ति संपादक कमिटुवक मगिन सकस कल मेम अध्यापन प्रतिपत्तिय मेहिदी एलिदक्वुना මේ పూర్ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ක්‍රමවත්සා ආයතනගත කරමින් ඒ රාජ්‍ය කාර්යභාරය බවට පත් කරන්න. ලෝකයේ වේගයෙන් අද දැනුම අලුත් දැනුම උත්පාදනය කරමින් යනවා. අලුත් දැනුම හඹාගෙන ලෝකයක් නිර්මාණය වී තිබෙනවා. ඒසත් දැනුමේ විශාල පරිවර්තනය වෙනදාට වඩා වැඩි වේගයෙන් සිදු වෙමින් තිබෙනවා. හැබැයි සිදුවන පරිවර්තනය අපේ රටේ අධ්‍යාපනයට උකහා ගන්න සමත් වී තිබෙනවා. ලෝකයේ දැනුම වේගයෙන් සංසරණය වීම එළිය තිබෙන ගමන් අපි පරණ පුරුදු අධ්‍යාපනයක් උගන්වමින් යනවා. එනිසා මේ සිද්ධ වෙයි තිබෙන නව දැනුමත් එක්ක අපි කොහොමද ඒවා අපේ පාසල ඇතුළට අපේ විශ්වවිද්‍යාලවලට අපේ උසස් අධ්‍යාපන ඇතුළට බද්ධ කරගන්න කියලා යෝජනාව සසලකෙල්ලක් අපි ලක් කරලා තිබෙනවා. එනිසා අපි විශ්වාස කරනවා මේ ඇති වී තිබෙන අධ්‍යාපන වියවුලෙන් අපේ රට ගොඩනැගිය ගැනීම අපේ දරු પરම්පරාවට මේ වියවුලෙන් මුදවා ගැනීම කාර්යයක් මම හිතන්නේ අධ්‍යාපන ප්‍රතිපත්තියට පැවරී තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය වෙන වැදගත් යෝජනාවන් සහ කරුණු ගණනාවක් මේ ප්‍රතිපත්තියට ඇතුළත් කරලා තිබෙනවා. විභාගවලින් ඔබට ගිහිල්ලා මේ සමාජය තුළ ගැලීම තුළ අධ්‍යක්ීම් තුළ ගැලීම තුළ විවිධ වැටසටහන් හරහා ඒ දැනුම පුළුල් කරන ආකාරය අධ්‍යාපනයක් තමයි අපි යෝජනා කිරීමට උත්සාහ කරේ. කොහොමද මේ පාසල් අතරේ තියෙන මේ බල විෂමතාවය මෙතන අපේ රටේ ඓතිහාසික ගැටලුවක් මේක. ඉතින් මේ වට විසඳුම් විදිහට තමයි වඩා පුතුල වඩා ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට සියලු දෙනාට ගුණාත්මක අධ්‍යාපනයකට එළඹීමේ හැකියාව වරප්‍රසාදයේ ඔබට ගිය ගුණවත් අධ්‍යාපනයක් නිර්මාණය කරන්නට අප යෝජනා කරන්නේ. රටේ ව්‍යවස්ථාවට අනුව සිටිය යුත්තේ නිර්පාක්ෂික ජනාධිපතිවරයෙකු බව ජනතා ජාතික ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක මහේෂ් සේනානායක මහතා පවසනවා. जनता जातिक व्यापारे अनुराधपुरे पेवति जनहमुक टिक्विमीन महेश सेनानायक महता मिमदहस पलकला जातिक आरक्षाव जातिक आर्थिक अध्यापन हा कांता आयतिवासिकं वेनुवेन सकस्कल पक्षे प्रतिपत्तिमालाव लबन विसिवनता जनतावट दिरिपात्किरीमट नीमिताई हिटपु विगनकाधिपति गामिनी विजय सिंह महता एतलु पक्ष सामाजिकेन रेसाक मिमवस्थावट क्वसिटिया චෝදනා රසක් එළවී ඇති හිටපු ආණ්ඩුකාරවරයෙකු වන MLAM හිස්පුල්ලා මහතා සමග ඇති කරගත් එකඟතාව කුමක්ද යන්න රටට හෙළිකල යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ රහ්මාන් මහතා පවසනවා. වොක්ෂෝල් වීදියේ පිහිටි සජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. දැන් අපිට පැහැදිලිව පේනවා හිස්බුල්ලා මන්ත්‍රීතුමා හිටපු ආණ්ඩුකාරතුමා මේ මැතිවරණයට ඇවිල්ලා තියෙන්නේ අපේ සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකතුමාට ලැබෙන යම්කිසි ඡන්ද ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන්ද එහෙම නැත්නම් ඒවා අපේ පැත්තට යන්න නොදී වලක්ව ගන්න තමයි දැන් හිස්බුල්ලා මැතිතුමා මේ ඡන්දෙට ඉදිරිපත් වෙලා තියෙන්නේ කියන එක දැන් මනාව පැහැදිලි වෙනවා. අපි දන්නවා එතුමාට තියෙන චෝදනාවල් එතුමා පිටරටින් මුදල් ගෙන ආපු පිළිබඳව චෝදනාවල් තියෙනවා. ඊළඟට ඒ හදපු විශ්වවිද්‍යාලය පිළිබඳව එතුමාට නොයෙකුත් චෝදනාවල් තියෙනවා. ඒකට ගත්ත අනුමැතිය පිළිබඳව චෝදනාවල් තියෙනවා. පාර්ලිමේන්තුවේ තීරීම්කාරක සභාවක් පත් කරලා ඒක පිළිබඳ කරුණු කාරණා රාශියක් හොයාගත්තා. දැන් එතුමාට ඒ තිබෙන චෝදනා වලින් ගැලවෙන්න මාර්ගයක් හැටියට මේ බැසිල් රාජපක්ෂ මහත්තයත් එක්ක එකඟත්වයකට ඇවිල්ලාද මේ ඡන්දෙට ඉදිරිපත් උනේ කියන එක තමයි දැන් තියෙන ප්‍රශ්නේ. ඉස්පුල්ල මහත්තයර ලබා දීපු පොරොන්දුව මොකද්ද? බලයට ආවම විශ්වවිද්‍යාලය නැවත ලබා දෙනවයි කියලා දීපු පොරොන්දුවද?
නීති විරෝධී ලෙස මේ රටට මුදල් ගෙන්වා ගැනීමේදී එතුමාට තියෙන චෝදනා වලින් එතුමා නිදහස් කරන්නද මොකද්ද මේ තියෙන එකඟත්වයන්? එතකොට ඒ එකඟත්වයන් ගැන දැන් ගම්මන්පිල්ල මහත්තයා ඊයේ ඉඳන් කිව්වා ඉස්බුල්ලා එක්ක අපේ එකඟත්වයක් නැහැ කියලා. ගම්මන්පිල්ල මහත්තයා කිව්වට වැඩක් නැහැ. ඌ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට කියන්නේ අවිල්. එයාගේ වේදිකාවේ කියන්නේ එයාට මොකද්ද මේ බැසිල් රාජපක්ෂට කියන්නේ? රටට අවශ්‍ය තරුණ නායකත්වයේ ලබා දීමට ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට හැකි බව අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසනවා. බීගම ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා එම අදහස් පළ කළා. අපි ඇයි සජිත් තමතුමාව ඉදිරිපත් කළේ? තමුන්නාසේලා දන්නවා පසුගිය කාලේ අපේ එක්සත් ජාතික පක්ෂය තුලත් එකක මතිමතාන්තර තිබ්බා, එක එක අදහස් තිබ්බා කවුද අපි මැතිවන්නේට ඉදිරිපත් කරන්නට අවශ්‍ය කියලා. නමුත් අපි රටේ ජනතාවගේ ඒ ඉල්ලීමට අහුන්කම් දීලා විශේෂයෙන්ම පක්ෂය තුලත් අපි මේ සාකච්ඡා අපේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මුණා වුණත් අන්තිමට සිවුරු දනාම එකඟතාවයකට ආවා මේ මැතිවන්නේට සුදුසුම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහත්තයා. මොකද රටේම දැන් ඉල්ලීමක් තියෙනවා මිතුරුන්නේ තරුණ නායකත්වයකට. දැන් රටේම ජනතාවගෙන් ඉල්ලීමක් තියෙනවා තරුණ නායකයෙක් මේ රටට අවශ්‍යයි කියලා. තරුණ අදහස් තියෙන, තරුණ ජවයක් තියෙන මේ රට ඉදිරියට ගෙනියන්නට පුළුවන් හොඳ නායකයෙක් අපිට අවශ්‍යයි කියන ඒ මතයක ඉන්නේ. එතුමා එංගලන්තයේ එතුමාගේ ඒ විශ්වවිද්‍යාලයේ වැඩ කටයුතු කරන ගමන් තමයි එතුමාගේ පියා රණසිංහ ප්‍රේමදාස මහත්තයා මේ කුරිරු ත්‍රස්තවාදීන්ගේ බෝම්බයකට හසු වෙලා ඝාතනයට ලක් වුණේ. ලංකාවට ඇවිල්ලා දේශපාලනයට ඉදිරිපත් වෙනකොට එතුමාට ලේසියෙන්ම ඒ දේශපාලන ගමන ආරම්භ කරන්න පුළුවන් වුණා කොළඹ දිස්ත්‍රික්. එතුමාට ඕනේ උනේ දුෂ්කර පළාතකට ගිහිල්ලා दुष्कर पलातेनतावट बडक्रोनी सेव्यक्रोनी की निशा युमा हमबंतर दिशिक तोरागनेट गील बेडकटर वतुकरे जनतावगे सहयोगे सजित प्रेमदास महताट इहलीन हिमिवन बव अमात्य पलनी दिगंबर महता पवसनमा जनाधिपति वर्ण प्रचार कटयुतु आरंभ किरीम संबंधेन हेटन नगरे अदपेवती विशेष माध्यमोकदे दिगंबर महता मे बव प्रकाश कला අපිට විශ්වාස තියෙනවා නුවරළිය ඩිස්ත්‍රික්කයේ වැඩිම මනාප අංශයට ගන්න පුළුවන් කියලා. මොකද අපි මේ වත්තර යනකොටම අපි කියන්නේ ඉස්සලම කියනවා සජිත් 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 කියලා. ඉතිහාසය ගත්තට වඩා වැඩිම මනාප ගන්නවා සජිත් ප්‍රේමදාස. අපිට විශ්වාස තියෙනවා මේ පර මෙතිවරණ ගිය පාරට වඩා සජිත් ප්‍රේමදාස වැඩි ඡන්දයෙන් නුවරළිය දිනනවා කියලා මම සාධික ගන්න පුළුවන්. එතුමාගේ පියා තමයි අපිට පුරවිසිකම ලබලා දුන්නේ. පුතා ඉල්ලනකොට ඒ පුතාට අනිවාර්යම අපිට කැලේ කොට සැලකෙන විදිහට ඡන්දයට දාන්න ඕනේ. එතුමා පොඩි මිනිසුන්ට ආදරේ ගම්මෝල මිනිසුන්ට දුප්පත් මිනිසුන්ට ඒක මොනවද කරන්න කියලා හිතන නායක ඒක නිසා එස්මා විශ්වාස කරගෙන තමයි මේ එතුමාට සුළුජායි ඡන්දෝකම දාන්න පොරොන්දු වෙලා තියෙනවා. නමුත් එතුමා ආපු ගම නිදාසෙ ඉන්න පුළුවන් අපිට. මේ අවුරුදු පහ නිදාසෙ ලැබලා තියෙනවානේ. දැන් අද මේ රටේ ජනාධිපතිට බනින්න පුළුවන්. අගමැතිට බනින්න පුළුවන්. ඉස්සලා කාලේ එමෙ නෑනේ. ඒක නිසා අපිට විශ්වාස දෙනවා මේ සජිත් ප්‍රේමදාස එතුමාට සුළුජායි ඡන්දෝකම නැවේ සිංහල ඡන්දත් වැඩි ඡන්දම් වෙනවා කියලා. ජනාධිපති වරණයේදී ඡන්දය භාවිත කළ යුත්තේ කාටද යන්න ජනතාව මේවන විටත් තීන්දුව කර අවසන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. එම පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. රජයේ නායකයා තුළ තිබිය යුතු ගතිගුණ මොනවාද කියන එක තීරණය කළ යුත්තේ ඒ යුගයේ අවශ්‍යතා. ගෝඩාභය රාජපක්ෂ මහතුමාගෙන් මෙන්න මේවා තමයි අපේ රටේ ජනතාව අපේක්ෂා කරන්නේ. ඉලක්කයක් හඳුනාගෙන ඒ ඉලක්කය කරා ගමන් කිරීමේ ප්‍රායෝගික ක්‍රියාමාර්ගය. ඒ සඳහා සුදුසු නිලධාරීන් පත් කර ගැනීම. ඒ වැඩපිළිවෙල ගැන පෞද්ගලික අධීක්ෂණය. වැඩ කළා පෙන්නපු පුද්ගලික. රටට ආදරය කරන ඒ ආදරය ඉතාමත් ඵලදායී ලෙස ප්‍රතිඵල පෙන්වා දුන් නායකයෙක්. දෙසැම්බර් 16 වෙනිදා ප්‍රතිඵලය ඉරහඳ වගේ නිශ්චිතයි. මේ ඡන්ද ව්‍යාපාරේ ඉවරයි. තව කියන්න දෙයක් නැහැ. ජනතාව හිත හදාගෙන ඉවරයි. නොවැම්බර් 17 වෙනිදා රණවිරුවන් නිදහස් කරන බවට ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කා මහතා අභියෝගයක් සිදු කළා. එයට නුවරදී පැවති එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීමේදී ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියනවා ගොඩාක් අයට නඩු දාලා තියෙනවා බොරු චෝදනා නගලා. ඒ නිසා 16 වෙනිදා යා දින්නහම 17 වෙනිදා උදේට නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ එයා නිදොස් කොට නිදාස් කරනවලු. කොහමද නීතිය? අපි යන්න කැමති මිනි මරුන් චෝදනා ලබලා මරණ දඬුවම් ලබලා ඉන්න දුමින්ද සිල්වත් ඔබතුමා නිදාස් කරනවද නැද්ද කියන එක මේ රටේ ජනතාවට කියන්න කියලා අපි කියන්න කැමති. හැංගෙන්නේ නැතුව කියන්න. කමන්නෑ ටෙලිෆෝන් ප්‍රපේ ටයිප් කරගෙන හරි ආවිල්ලා කියන්න. කෙලින් කතා කරන්න බැරි නම් අපි එතුමට ආරාධනා කරනවා
එන්න සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්ක මේ රට දියුණු කරන විදිය රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන විදිය මේ රට සංවර්ධනය කරන විදිය පුළුවන් නම් සජිත් ප්‍රේමදාස මැතිතුමා එක්ක ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට විවාද කරගෙන එන්න කියලා අපි ඉල්ලනවා සමාජවාදය ගැන කවුරුන් කොමන ප්‍රකාශ සිදු කළද සංග වෙද ගුරු ගොවි කම්කරු බලවේග සියල්ල අද තමන් සමග අත්වැල් බැඳගෙන සිටින බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණයේ තහවුරු කිරීමේ ජන හමු මාලාවේ බලංගොඩ බණ්ඩාරවිල රත්නපුර යන ප්‍රදේශවල ජන හමු අද පැවැත්ුණා බලංගොඩ නගරයේ පැවති ජන හමුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී සුරංග මැණික් මහතා සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට එක් වුණා තලතා අතුකෝරළ රාජිත සේනාරත්න නලින් බණ්ඩාර ඇතුළු මැති ඇමතිවරුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා මෙවර ජනාධිපති වරණයෙන් ඔබලාගේ හයිය තුලින් අපි ජයග්‍රහණය කරනකොට හොඳට බදක තියාගන්න 17 වෙනිදා ඉඳලා මේ රටේ තීන්දුව తీරන ගන්නේ මේ රටේ සමස්ත ජනතාවගේ මතයට අනුවයි කියන එක මම දේවස්ථානයේ කියන්න කැමතියි හිතවත් මිත්‍රවරුනි මණික් කර්මාන්තයේ තුලින් මේ රත්නපුර බල ප්‍රදේශයේ ජීවත් වුණු ලක්ෂ සංඛ්‍යාත ජනතාවට මම විවෘතව ප්‍රකාශයක් කරනවා ඔය එකේ කෙනා ඡන්දේ කාලේට ඇවිල්ලා තමුන්නාන්සේලා රෙන සීනි බෝල ගිලින්න එපා හැබැයි මදක තියාගන්න ප්‍රේමදාස කෙනෙක් වචනයක් දුන්නත් ඒ වචනය අපි අපේ පණඩොත් ඇලිය රකින්නවා මම කිසිම කෙනෙක්ගෙන් පිළිගන්න යන්නේ නැහැ බය වෙන්න එපා රටේ ජනතාව දන්නවා යසන්ත වික්‍රමතුංගට මොකද වුනේ කියලා කීප් නොයර්ද මොකද වුනේ කියලා එත්නලි ගොඩට මොකද වුනේ කියලා උපාලි තෙන්නකොන්ට මොකද වුනේ කියලා පොත්තල ජයන්තර මොකද වුනේ කියලා එවන් යුගයක් සජිත් ප්‍රේමදාසගේ කාලේ කිසිසේත්ම බිහිවෙන්නෙත් නැහැ බිහිවෙන්නට ඉඩදවන්නෙත් නැහැ කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා මම රටේ ජනතාවට කියන්න කැමති මගේ ලේන හරවල තියන්නේ රණසිංහ ප්‍රේමදාසගේ ජාන අපි රට විකුණන්නේ නැහැ අපි රට පාවාදෙන්නේ නැහැ අපි ගහන හැම ගිවිසුමක්ම මේ රටේ ජනතාවට සෙතසලසන්නේ ගිවිසුම් වසන් කරන්න කියලා මම තමුන්නාන්සේට ප්‍රකාශ කරනවා ඒකීය රාජ්‍යයක් තුල පුළුල් බලය විමධ්‍යගත කිරීම මක්සුදු කර සියලු ජාතීන්ට නිදහසේ ජීවත් විය හැකි පරිසරයක් ඇති කරන බව අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී විශේෂ මැතිවරණ මෙහෙයුම් මේකකයේ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා එක්සත් ජාතික පක්ෂයේ යෝන් පෙරමුණට සම්බන්ධ ක්‍රියාකාරීන් පිරිසක් විසිනුයි මෙම මෙහෙයුම් කාර්යාලයේ පවත්වාගෙන යනු ලබන්නේ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහලේකම් අමාත්‍ය අකිල විරාජ්කාරීව සම්හා ජනාධිපති දුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස යන මහතුරුන්ගේ උපදෙස් මත එය ක්‍රියාත්මක කිරීමවා මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකටද අමාත්‍ය රවි කරුණානායක මහතා පිළිතුරු ලබා දුන්නා ඒකීය රජයක් තුලින් පුළුල් බලේ විමධ්‍යගත කරලා සියලු දෙනා සිංහල දෙමළ මුස්ලිම් බර්ගමලේ මේ අපේ රටක් කියන එක ජීවත් වෙන්න පුළුවන් වැඩපිළිවෙලක් තමයි අපි සූදානම් වෙන්නේ කියන්නේ. අපි අභියෝග කරනවා මේකම අනිත් පැයට ඒක කියන්න මේ වේදිකාවේ. ඒ කියන්න පුළුවන්ද? මොකද ඒගොල්ලෝ එකක් ගිහිල්ලා කොළඹට කියනවා, එකක් ගිහිල්ලා ස්වාමින්වහන්සේට කියනවා, තවත් එකක් ගිහිල්ලා හොරසිය රහස කියලා යාපනේ කියනවා. ඒ වගේ නෙමෙයි අපි බොහොම විවෘතයි. ඒක තමයි අපි ඉදිරියට ගමන්. ඒක අපිට පේනවා අන්තවාදී කොටසක් එකතු වෙලා, ඒ අන්තවාදී වපුරීම තමයි කටයුතු කරන්නේ. දැන් දැක්කනේ SP දිසානායක මොනවද කිව්වේ කියලා පුල්ලගෙන තේයක තමයි සැබෑ තත්වය පොහොට්ටිදී උදේ පිපිලා රෑ වෙනකොට පර වෙනවනේ ඉතින් ඔයගේ දෙයක් තමයි වෙන්නේ තන්ද ඒ සමගින් ඇටින සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන් නැවතත් හමුවෙමු රාත්‍රී 9:30ට සුබ රාත්‍රියක්
www.itnnews.lk.